විද්‍යාවයන්ෙන් අර්ථවත් දක්වන්නේ මම නම් යමක් සොයා ගැනීමේ ක්‍රමවේදයයි. ඒ ක්‍රමවේදයට තිබිය යුත්තේ අවම වශයෙන්ම විනය සහ කාලය පිළිබඳව අවබෝධයයි. විද්‍යාවයන්ෙන් අපි අදහස් කරන්නේ ක්‍රමවේදයකි. සිංහලෙන් අපි මම ඉස්කෝලේ යන කාලේ නම් තිබුණා එහෙම දැන් තියෙනවද දන්නේ නැහැ. ඕනෑම සරප්පු දෙකක් දාපම කියන්නේ බාටා කියලා. බාට දෙකක් දාන් ඉන්නවා කියලා කියන්නේ. ඒක බාට හදපු දෙයක්වත් නෙමෙයි. මුත් සරප්පුවට අපි ජෙනරික්ලි කිව්වේ බාට කියලා. ඒ වගේ ඇතම් වෙලාවට මට සැකයක් තිබෙනවා මගේ අතිරේක ලේකම්වරු දෙන්නා ඉන්නවා. දැන් hina වුණ නිසා දැක්කේ. ගුරුගේ මහත්මිය සහ උඩුවවල දෙන්නව පිළිගන්නවා මම. මතක් කරගන්නවා ඒගොල්ලන්ගේ දායකත්වය මගේ අමාත්‍යංශයට. ඒ නිසා මේ ක්‍රමවේදය පිළිබඳව තමයි විද්‍යාව කියන්නේ. මේ ක්‍රමවේදය තුළ අපිට විනයක් තිබෙන්න ඕනේ. නිරීක්ෂණ කරනවා, උපකල්පන තිබෙනවා. ඒ උපකල්පන හමුවේ අපි දත්තයන් එකතු කරනවා. ඉන්පසු ඒ දත්තයන් නිරීක්ෂණය කරනවා. අපි ඊළඟට එන්න පුළුවන් යම් මොහ විදිහක උසස් උපකල්පනයකට. ඒ උපකල්පන නැවතත් අපි පරීක්ෂණ කර බලනවා ඒවා ඇත්තද කියලා. ඊට පස්සේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නිගමනයක් TCC එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ TCC ඊට පස්සේ කාලයක් යද්දී වැඩ කරනවා නම් ඒක නියමයක් වෙන්නට පුළුවන්. මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි විද්‍යාව කියලා කියන්නේ. මම හිතන හැටියට. ඒ නිසා විද්‍යාව යන්නේ අදහස් වෙනකොටම කොටස් තුනක් තිබෙන්න ඕනේ. එකක් භෞතිකව ඔබ බොහෝ දෙනා දැන් කතා කළ මහාචාර්යතුමා කතා කළ අණු පරමාණු ඊට එහා පැත්තෙන් තිබෙන ඉංග්‍රීසියෙන් මම වචනයක් සිංහලෙන් තාම මේ වචනේ නැතුව ඇති ස්ට්‍රින්ග් තියරි තත්ත්ව න්‍යාය තත්සර න්‍යාය දන්නේ නැහැ. ඔබලු තමයි මේ සිංහල වචනේ හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ සියල්ලක්ම එක හා බැඳී තිබෙනවා. සියල්ලක්ම විශ්වයේ සෑම රිද්මයක්ම තව එකක් හා බැඳුණු බව දැන් අපි විද්‍යාඥයෝ කියනවා. මුත් මේකම මා මගේ ජීවිතයේ පිළිගන්නා මහා දාර්ශනික බුදුන් මේට අවුරුදු 2500කට පමණ පෙර ඉතා සරලව කියා ගින් තිබෙන බව අපි ඒ ශිෂ්ටාචාරයෙන් හා දැනුමින් පෝෂණය වෙච්ච මිනිස් පිරිසක් නිසා අපිට මේ අමුතු දෙයක් නෙමෙයි. එතකොට භෞතිකව තිබෙනවා විද්‍යාව පැත්ත ලෙකට සමාජයේ පැත්තෙන් සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව කියලා සමාජීය social sciences කියලා කොටසක් තියෙනවා. මේ දෙකටම උඩින් තිබෙනවා ආධ්‍යාත්මික විද්‍යාව. බුදුන් කතා කළේ ඒ ගැන. ඒ නිසා විද්‍යා ප්‍රදර්ශනයක් විවෘත කරන මොහොතක විද්‍යාවට සම්බන්ධ නැහැයි කියලා හිතන ආධ්‍යාත්මික භාවය මතක් කිරීම මා හිතනවා බෞද්ධ ශිෂ්ටාචාරයෙන් හා දර්ශනයෙන් පෝෂණය වෙච්ච මට මගේ වගකීම හැටියට. බුදුන් කිව්වේ චිත්තය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේ පිළිබඳව අපි කරන අවබෝධය සහ අපේ අත්දැකීම තමයි අපිව මිනිසුනුත් විද්‍යාඥයනුත් සහ මේ ත්‍රිමාණ ලෝකයට ඔබෙන් තිබෙන දේවල් ගැන සිතුවිලි කරන්නට ඉඩ දෙන්නේ කියලා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අනාගතය බාර ගන්න දරුවන් වෙනුවෙන් ඒ අනාගතය සකස් කරන ආචාර්ය මහාචාර්ය වරුන් වන ඔබ විද්‍යාව කොයිතරම් වැදගත්ද කියලා කිව්වනම් භෞතික විද්‍යාවට නැත්නම් ලෞකික විද්‍යාවට ඔබෙන් සමාජ විද්‍යාවත් මන් දෙයත් විද්‍යාඥෙක් කොච්චර විද්‍යාඥය දැනගත්තත් ඔහු ඇයට සමාජය පිළිබඳව අවබෝධයක් නැත්නම් තමන්ගේ මිනිසුන් පිළිබඳව වේදනාවක් නැත්නම් තමන්ගේ මිනිසුන්ගේ දෛනික ජීවිත පිළිබඳව කැක්කුමක් නැත්නම් ඔවුන්ගේ විද්‍යාත්මක භාවය උදේ රසායනාගාරවලට හෝ පරීක්ෂණගාරවලට සීමා වෙනවා. මා උච්ච අධ්‍යාපන අමාත්‍යවරයාගේ අමාත්‍යවරයා හැටියට ඔබගෙන් පඩි ගන්න කෙනෙක්. මගේ පඩිය ලේකම්තුමා දන්නවා 64000ක් පඩිය ෆෝන් එකට 12000ක් දෙනවා වැස්සම තෙමෙන කාර් එකක් තිබෙනවා. එතුමාටත් එහෙමයි. හයියෙන් වැස්සම අර සන්රූෆ් එකකින් වතුර ඇතුලට එනවා. කුඩයක් තියන් ඉන්නවා හදිස්සියේ වැස්සත් එහෙම අල්ල ගන්නත් කියලා. හරි. නමුත් ඒ ඔබ ඒ අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන මොහොතක පවා ඒ පඩිය ඔබෙන් ලැබෙන්නේ. අපේ මේ දුවා දරුවන්ගේ අම්මා තාත්තලා අපිට ගෙවන්නේ ඒක. ඒ නිසා අපි සේවකයෝ විය යුතුයි. මම අහන ප්‍රශ්නය නම් මොරටු විශ්වවිද්‍යාලයට අපහාසයක් නෙමෙයි මේක මම කියන්නේ. මොරටු විශ්වවිද්‍යාලය විසින් ඇයි චන්ද්‍රයාන් 3 කණ්ඩායමේ මොරටු අපේ එක විද්‍යාඥයෙක්වත් හිටියේ නැත්තේ?
ඇයි මේ රට ශිල්ප ශිෂ්ටාචාරයක් මත ගොඩනැගුණු රාජ්‍යයක් බව අපි දන්නවා මහා සෑය හදද්දී ටෙක්නොලොජි එක තිබුණා අපි වැව් දහසක් හදද්දී අපිට හයිඩ්‍රෝ ඉන්ජිනියරින් ටෙක්නොලොජි එක තිබුණා අපි ගාව කොතනද අපි වැරදුනේ එහෙනම් එන්නේ ඒ අපේ හැකියාවන් අපේ ජානමය වශයෙන් අපි තිබෙන හැකියාවන් මතු කර ගන්න විදියට සමාජය හා බද්ධ වෙන්නයි කියලා මා ඔබේ විද්‍යා කුලකයට සමාජයට ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මොරටු විශ්වවිද්‍යාලයට මම අභියෝගයක් දීලා තිබෙනවා ලක්ෂ 8ක් පාරේ ත්‍රී වීල් දුවනවා ඒ අහිංසක මිනිස්සු පරිධිගත මිනිස්සු කවදාද මොරටු විශ්වවිද්‍යාලය විසින් සෝලා වාහනක් හදලා දෙන්නේ ඒගොල්ලන්ට එතකොට ඒගොල්ලෝ පාක් කරලා තියෙද්දී බැටරිය චාර්ජ් කරනවා අවම වශයෙන් කිලෝමීටර් 50ක් 75ක්වත් ඒගොල්ලන්ට දුවන්න පුළුවන් ඇයි මේක කරන්න බැරි අපිට මං අහනවා ඒ විශ්වවිද්‍යාලය වගේම අනිත් විශ්වවිද්‍යාලවලුත් සමාජයට යහපත් වන විදිහේ විද්‍යාව අපි උපයෝග කරගමු එනේ ඒ පණිවිඩය ඒ ආයාචනය කරන්න විතරයි මට තිබෙන්නේ මොකද මම తాවකාලික පින් മന്ത്രി කෙනෙක් ලබන වසරේ පාර්ලිමේන්තුව යන එක නෙමෙයි මගේ අභිප්‍රාය හෝ අදිෂ්ඨානය නමුත් මේ අවිත් තිබෙන ඊළඟ මැතිවරණය නොව ඊළඟ පරපුර හදන්නට පුළුවන් වෙන විදිහේ අතිවාරමක් දැම්මා නම් මේ ලක්දරණේ ඉපදුණු මග මම ගත්ත හේ පෝෂණයට ප්‍රතිපෝෂණයක් ප්‍රතිදාහනයක් කර ඇති බවට බෞද්ධයෙක් හැටියට මගේ ඇස් දෙක පීර ගන්න පුළුවන්. අනේ ඒ ගමන යන්නට මට දෛනිකව උදව් කරනවා අපේ ලේකම්තුමා නිහල් රණසිංහ සහ අතිරේකල දෙකම් දෙවුරු දෙන්නා ඔබ සියලු දෙනාම එන්නේ ඒ ගමනට සම්බන්ධ වෙන්නයි කියලා මම ආරාධනා කරමින් මම සමුගන්නවා බොහොමත්ම ස්තුතියි.